ඔයාලට කියන්න යන්නේ ජෝර්දානයේ තියෙන වඩිරෝම් ව්‍යාපෘතිය ගැන. ඇත්තටම මෙතෙන්දී මම කතා කරන්නේ ජෝර්දානය කියන රටේ ක්‍රියාත්මක වෙලා තියෙන ඉතාමත්ම දියුණු කෘෂිකාර්මික ක්‍රමවේදයක් පිළිබඳව. හරි. අපි මුලින්ම බලමු මේ ජෝර්දානය කියන්නේ මොකක්ද කියලා. ජෝර්දානය කිව්වහම අපිට එකපාරටම මතක් වෙන්නේ අරාබි ප්‍රදේශයේ තියෙන කාන්තාරික භූමි ප්‍රදේශයක් විදියට. ඔව්. ඇත්තටම ජෝර්දානය කියලා කියන්නේ අරාබි කාන්තාරයෙන් වට වෙලා තියෙන ඉතාමත්ම ශුෂ්ක කාන්තාරික ප්‍රදේශයක්. මේ ජෝර්දානයේ ජල ප්‍රතිශතය 0.8ක් තරම් ඉතාමත්ම අඩු වගයක් ගන්නවා. හැබැයි කොච්චර දුෂ්කරතා තිබුණත් මේ රටේ වර්තමානයේ වෙනකොට ඉතාමත්ම දියුණු විදියට කෘෂිකර්මාන්තයෙන් දියුණු වෙලා තියෙනවා. මේ ජෝර්දානය කියන රටේ තියෙනවා වඩිරොම් කියන ප්‍රදේශයක්. මෙන්න මේ වඩිරොම් නිම්න ප්‍රදේශයේ වර්ග කිලෝමීටර 720ක තරම් ප්‍රදේශයක මේ කෘෂිකාර්මික භූමිය ව්‍යාප්ත වෙනවා. මෙතෙන්දී වාර්ෂික වර්ෂාපතනය මේගොල්ලෝ පාවිච්චි කරන්නේ නැහැ. මොකද වාර්ෂික වර්ෂාපතනය මේ ප්‍රදේශයට ලැබෙන්නෙම නැති තරම්. ඒතකොට මෙයාලා කොහොමද මේකට ගොවිතැන සඳහා ජලය සපයා ගන්න? මෙහිදී ප්‍රධාන වශයෙන්ම ජෝර්දානය තම අසල්වැසි රටවන ඊශ්‍රායලයේ තාක්ෂණය උදව් අරගෙන තියෙනවා මේ කෘෂි ව්‍යාපෘතිය සඳහා. ඒ වගේම මෙහරහා ජෝර්දානයේ මේ වඩිරොම් ප්‍රදේශයේ පිහිටවලා තියෙන මේ ගොවි පොළ, එහෙම නැත්නම් මේ මිශ්‍ර ගොවි පොළ පටන් අරගෙන තියෙන 1986. ඒ ප්‍රදේශයේ අක්කර 2000ක තරම් භූමි ප්‍රදේශයක් මේ සඳහා තෝරගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ කටයුත්තට මේ ප්‍රදේශයම තෝරගන්න විශේෂ හේතුවක් තිබිලා තියෙනවා. ඒ තමයි මේ වඩිරොම් ප්‍රදේශයේ තියෙන වඩිරොම් කාන්තාරය ආශ්‍රිතව සෞදි අරාබියට මායිම්ව තියෙනවා විශාල කඳුකර ප්‍රදේශයක්. මෙන්න මේ කඳුකර ප්‍රදේශයේ අභ්‍යන්තරයේ විශාල ජල මූලාශ්‍රයක්, එහෙම නැත්නම් භූගත ජල මූලාශ්‍රයක් තිබිලා තියෙනවා. මෙන්න මේක තමයි මේ ප්‍රදේශයේ තෝරා ගැනීමට හේතු වෙලා තියෙන්නේ. පොළොව අභ්‍යන්තරයට මීටර 30ක් 30 ඉඳලා 400ක් දක්වා කැනින් කරලා ඒ නලලින් වලින් ලබා ගන්න ජලය තමයි මෙයාලා මේ ගොවිබිම් වලට යොදා ගන්න. මේදී විශේෂත්වයක් තියෙනවා. වලට මේ දැක ගන්න පුළුවන් මේ ගොවිබිම් වෘත්තාකාර හැඩය තමයි ගන්න. ඉහළ අහසේ ඉඳන් බලනකොට අපිට හරිම ලස්සනට පේනවා වෘත්තාකාර රවුන්ඩ් රවුන්ඩ් කොළපාට වගා භූමි. මෙහිදී මෙහෙම මේ වගේ හැඩයක් මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ ජල සැපයුමේ පහසුවට. මෙහිදී මේක මේ එක රවුමක් එක මුහුර්තයක් හෙක්ටයාර 78ක් තරම් විශාල ක්ෂේත්‍රයක ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ විශාල ක්ෂේත්‍රයට මැද ඉඳලා ජලයේ සැපීම සඳහා පාවිච්චි කරලා තියෙන්නේ ප්ලාස්ටික් විශේෂයකින්, විශේෂම ප්ලාස්ටික් වර්ගයකින් නිර්මාණය කරපු නල විශේෂයක්. මොකද හේතුව මේවා කාන්තාර ප්‍රදේශ නිසා මේ කාන්තාර ප්‍රදේශ වලට පොළොව මතු පිටින් අපි සාමාන්‍ය විදිහට ජලය සැපෙවුවොත් ජලය වාෂ්පීකරණය වෙලා යන්න පුළුවන්. විශාල වශයෙන් ජලය අපතේ යන්න පුළුවන්. මේ නිසා තමයි මේගොල්ලෝ මෙන්න මේ විශේෂිත ජල සැපයුම් ක්‍රමය පාවිච්චි කරලා තියෙන්නේ. මේකට පොලිටනල් සිස්ටම් කියලා කියනවා. ඒ විදිහට තමයි මේගොල්ලෝ මේ වගා බිම් වලට ජලය සපයන්නේ. කොහොම හරි මෙයාලා මේ කටයුත්ත ඉතාමත්ම සාර්ථකව සිද්ධ කරලා තියෙනවා. මෙයාලා මේ ගොවි පොළ හරහා ධාන්‍ය වර්ග, එළවලු වර්ග, විශේෂයෙන්ම වම්බටු, ගෝවා, දෙලුම්, තක්කලි, අරකාපල් මේ වගේ විවිධ එළවලු පළතුරු වර්ග රාශිය වගා කරලා තියෙනවා. ඒ වගේම තමයි ජෝර්දානයේ ආහාර අවශ්‍යතාවයෙන් විශාල ප්‍රමාණයක් මෙහරහා ඒගොල්ලෝ සම්පූර්ණ කරගෙනවා.
ඒ වගේම තමයි මේකේ විශේෂත්වයක් කියනවා මේ සඳහා විශේෂයෙන් මේගොල්ලෝ පාවිච්චි කරන්නේ කාබනික කෘෂිකාර්මික තාක්ෂණික ක්‍රමවේදයක්. ඉතින් බලන්න ජලය නොමැති ආන්තාරික ප්‍රදේශයක වුණත් ජෝර්දානය තමන්ගේ දැනුම තාක්ෂණය පාවිච්චි කරලා ඉතාමත්ම සාර්ථකව මේ ප්‍රදේශවල වගා කටයුතු කරලා තියෙනවා.